සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ඌව පරණගම ග්‍රාමයේ පදිංචි විශ්‍රාමික ගුරු පී බී මුහම්දිරම් මහත්මයා බිරිඳවන ආර්ය මනුලාවති මහත්මිය මානිල් දියණිය ඉන්දික ධම්මික යන පුතණුවන් දෙදෙනා ප්‍රධාන පිනතුන් මේ පිනතුන්ගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට ඊටාම කරුණාවෙන් අනුදෙන වදාළ ශ්‍රී සද්ධර්මය මූලික වශයෙන්ම පුද්ගල චිත්තසංතානයේ අභ්‍යන්තරික නිවීමක් පිණිස උදාහරතර අනුග්‍රහයක් අපට සිද්ධ කරනවා. ඒ අභ්‍යන්තර නිවීම කියන එක මෝහාන්ධකාරයෙන් වැහිලා ඉන්න ලෝකයාට විශාල ආලෝකයක්. බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන සූත්‍රයක් තියෙනවා උදේන සූත්‍රය කියලා. ඒ දේශනාව උදේනි කියන රජු අරඹයා වදාළ මූලික පැහැදිලි කිරීමක්. ඒ පැහැදිලි කිරීමේ තියෙනවා බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ හිටියේ කොසඹෑනුවර ഘോഷිතාරාමයේ. එදා පින්වත්නි උද්‍යානයට ගිය උදේනි රජුරුව ඇතුළු උදේනි රජුරුවන්ගේ මේ ඇතුල් නුවර ගින්නකින් දැවිලා ගියා. එතකොට ඒ සිද්ධි අපි දන්නවා සාමාවතිය ඇතුළු ස්ත්‍රීන් 500ක් කලුරිය කළා එකෙන්. ඒ සිද්ධිය මං කියන්න යන්නේ එතන උනේ අර මාගන්ධිය කාන්තාවගේ ඇතිවෙච්ච පටික සම්පයුක්ත හැසිරීම. මෙන්න මේ කාලේ බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන උදේ කාලේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කළා. කොසඹෑනුවර පිණ්ඩපාතේ වැඩම කරලා භාග්‍යවතුන් වහන්සේ දානි වළඳලා ඉන්න වෙලාවේ උදේනි රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බොහොම ආදර ගෞරවෙන් වන්දනා කළා. භික්ෂුන් වහන්සේලාටත් වන්දනා කළා. මේ විදියට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා වැඩ ඉන්නකොට මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට මතක් කළා. මොකක්ද? ඇතුළු නුවර ගින්නකින් ගිනි අරගෙන සාමාවතිය ඇතුළු පිරිස කලුරිය කර බව. ඒ අයගේ උපත කොයි විදියටද සිද්ධ වුණේ? පරලෝ ජීවිතයේ කෙබඳු තත්ත්වයක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. කාගෙද? අර සාමාවතිය ඇතුළු පිරිසගේ. එයාගේ පරලෝක වශයෙන් ජීවිතයේ කෙබඳු තත්ත්වයක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉතාම උවමනාවෙන් කැමැත්තෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියා. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් ඒ කාරණේ විමසා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මතු කළා
සන්තෙත්ත භික්කවේ උපාසිකායේ සෝතාපන්නා සන්ති සකදාගාමිනියෝ සන්ති අනාගාමිනියෝ සබ්භාතා භික්කවේ උපාසිකා අනිප්පලා කාලං කතාන්ති. පින්වත් මහණෙනි, ඔය උපාසිකාවන් අතරේ හිටියා සෝතාපත්ත වෙච්ච අය, සෝතාපන්න තත්ත්වයට පත් වෙච්ච අය. ඔය අතර හිටියා සකදාගාමි වෙච්ච අය. ඔය අතර හිටියා අනාගාමි වෙච්ච අය. ඒ සියලුම දෙනා සබ්භාතා භික්කවේ උපාසිකායේ අනිප්පලා කාලං කතාති. ඔය හැම දෙනාම සඳහම් ඵල නෙලාගෙනමයි මිය ගියේ. එතකොට ඒ අය ගින්නකින් තමයි දැවුනේ. එතකොට ගින්නකින් දැවුනට ඒ අය තුළ සද්ධර්මයේ ප්‍රතිඵලය, සද්ධර්මයේ ප්‍රතිලාභය නෙලාගෙනයි ඒ අයට ජීවිතය අතහැරුණේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිතේ මෙන්න මේ වගේ අදහසක් ආවද? මේ සංසිද්ධියක් විදිහට ගත්තොත්, මාගන්දියගේ ඉතාම අකටයුතු චර්යාවක් නිසා පාන්කඩ ඔතා 500ක් සාමාවතිය ඇතුළු පිරිසට දැවෙන්ට වීම, කලුරිය කරන්න වීම ඉතාම අභාග්‍ය සම්පන්න සිද්ධියක්, සිදුවීමක්ද. හැබැයි ඒ අයගේ ජීවිතවල සත්ධර්මීය ඵල නෙලාගෙන හිටියා. කෙනෙක් කියන්න පුළුවන් බැලූ බැලමට කෝ ධර්මීය ප්‍රතිඵල, කෝ ධර්මීය ප්‍රතිඵල, ධර්මීය ප්‍රතිඵල තියෙනවා නම් ඔහොම වෙයිද? ගින්නකින් පිච්චෙන්ට වෙයි ධර්මීය ප්‍රතිඵල. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ධර්මීය කියලා කියන්නේ මිනිසුන්ට නිකන් විශාල මැජික් එකක් වගේ, මේ පවතින සියලුම අර්බුද සමනය කරලා බොහෝම මේ කාමභෝගී ජීවිතයේ සුපුරුදු විදියට ගෙවාගට යන්න සියලු සම්බාධක ඉවත් කරනවා කියන එක. ඒ නිසා මිනිහෙක් තමන්ට ජරා මරණ දුක එනකොට අනිත් පැත්තට කියනවා ධර්මීය පිළිබඳ හරියට අවබෝධයක් නැති නිසා කෝ ධර්මීය ප්‍රතිඵල, කෝ ධර්මීය ප්‍රතිඵල කියලා. ඒ මේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දිහා බලලා භාග්‍යවතුන් වහන්සේ මතක් කළා, මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝව දිස්සති, උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සතිවිය කායති පස්සතෝ නත්ති කිංචනන්ති. එතන මේක බුදුරජාණන් වහන්සේගේ බුදු සිතේ උපන් ආශ්චර්යවත් අදහසක්, උදානයක්. මොකද්ද? මෝහ සම්බන්ධනෝ බාලෝ බබ්බ රූපෝව දිස්සති. මෝහ සම්බන්ධනයන්ට බැඳිච්ච ලෝකයා මතුපිට ඉන්නේ බොහෝම හැඩ වැඩ ඇතුවයි. ඒ කියන්නේ එළිය පැත්තේ හැඩ වැඩ ගැන හරි උනන්දුයි. බාහිර හැඩ වැඩ ගැන හරිම උනන්දුවක් තියෙනවා. හැබැයි උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ, කෙලෙස් සහිත කර්මයන්ගෙන් බැඳුණු අඥාන පුද්ගලයව, අඥාන පුද්ගලයව, එබඳු පුද්ගලයන්ට ප්‍රශංසා කර කර එබඳු ඇසුරක තමයි වාසය කරන්නේ. එයාගේ ජීවිතයේ තියෙනවා එකම අන්ධකාරයක්. මොකක්ද? අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යාව අඳුර විතරයි තියෙන්නේ. එතකොට අවිද්‍යාවේ අන්ධකාරය තියෙන නිසා ඒ අයට පේන්නේ, ඒ අවිද්‍යා අන්ධකාරයේ ඉන්න ලෝකයේ තුල හැමදාම තමන් අත්දකින විදියට වාසය කරන්න පුළුවන් කියලයි. හැබැයි නුවණින් විමසලා බලන කෙනෙකුට තේරෙනවා මේ මෝහයෙන් වැහිච්ච නිසයි මේ தත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. කියන්නේ මෝහයට බැඳිලා ඉන්නකන් තමයි මතු පිටින් පේන්නේ බොහෝම හැඩවැඩ සාරවත් දෙයක් විදියට. නමුත් කෙලෙස් සහිත කර්මයන්ගෙන් බැඳුණු අඥාන පුද්ගලයන් පිරිවරාගෙන ඉන්නකන් විතරයි ඒක තියෙන්නේ. හැබැයි දක්ෂ ශ්‍රාවකයාට, නුවණ තියෙන ප්‍රඥාගෝචර ශ්‍රාවකයාට තේරෙනවා මේ ලෝකය කියන්නේ අවිද්‍යා අන්ධකාරය අතපොත ගෑමක් කියලා. එතකොට එයා උපදීන්ට අහුවෙන්නේ මොනවද උපදින්? කෙලෙස් උපදී තියෙනවා, ස්කන්ධ උපදී තියෙනවා, අபிසංකාර උපදී තියෙනවා, කාම උපදී තියෙනවා. මෙන්න මේ උපදීන්ට අහුවෙලා තමයි අපේ ජීවිතේ ගලාගෙන යන්නේ. මේ උපදීන්ට අපේ ජීවිතේ හසු වී තියෙන තාක්කල් පින්වත්නි, අපට මේ ලෝකයේ ඔය කියන සදාතනික සැනසීමක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ.
එතකොට සදාතනික සැනසීමක් ගැන අපිට කතා කරන්න බැරි නිසා මේ උපදීන්ට හසු නොවි සිත්සේ ප්‍රඥාගෝචර ශ්‍රාවකෙක් විදියට අපිට ඉස්සරහට යන්නයි තියෙන්නේ. මේ උපදීන්ට අහු වෙනවා කියලා බුදුරජාණන් සමිතන මතක් කළේ අවිද්‍යාව පදනම් කරගෙනයි. එතකොට පුද්ගලයා උපදීන්ට අහු වෙන්නේ මොකක් නිසාද? පුද්ගලයා උපදීන්ට අහු වෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. එතකොට අවිද්‍යාවෙන් බැඳිලා ඉන්න තාක්කල් පුද්ගලයා කෙලෙස් උපදීන්ට අහු වෙනවා. නමුත් අවිද්‍යාවෙ ඉන්න තාක්කල් එයාට මේක දුකක් කියලාවත් තේරෙන්නේ නැහැ. මේ පවතින தત્ත්වය දුකක් විදියට එයා පිළිගන්න ලෑස්ති නැහැ. මේ පවතින தત્ත්වය බොහොම සැප සහිත උද්වේගකාරී බොහොම වාසනාවන්ත අවස්ථාවක් විදියට එයා සලකාගෙන සිටින්නේ. නමුත් ධර්මයක් දියුණු කරගෙන යනකොට අපට පේනවා ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ ජරා මරණ දුක කියන්නේ ලෝක යථාර්ථයට එක්තරා විදියක කර්මස්ථානයක් බව. ඒ කර්මස්ථානයක් කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඒ පුද්ගලයා තුළ මේ ජරා මරණයන්ගේ පහළවීම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා විමසනකොට ලෝකයේ තියෙන කතාවට වඩා ඉතාම පැහැදිලි පිරිසිදු බොහොම නිර්වෘල් පණිවිඩයක් නිර්වෘල් කතාබහක් බුදුරජාණන් සපට මතු කළේ. එතකොට බොහොම පැහැදිලි බොහොම නිර්වෘල් කතාබහක් බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාළ නිසා බුදුරජාණන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් පැහැදිලි කොට වදාළ නිසා ඒ නිසා පින්වත්නි අපට පුළුවන්කමක් තියෙනවා මේ දුකෙන් මිදීම පිණිස දුකෙන් නිදහස් වීම පිණිස දුකෙන් ගැලවීම පිණිස අපට පුළුවන් ශ්‍රද්ධාවට එකතු වෙන්න එතකොට දුකෙන් මිදීම තියෙන්නේ ශ්‍රද්ධාවන්ත භාවයත් එක්කයි. එතකොට මේ ශ්‍රද්ධාවට එකතු වෙන තැනක එයා තුල මෝරාගෙන වැඩෙන්නේ මේ ධර්මයේ දියුණු කළ යුතුයි කියන තැනටයි. එතකොට මේ ධර්මයේ දියුණු කරගෙන යන්න ඕන කියන තැනට එකතු වෙනකොට එයා තුල වැඩෙන්නේ පාමුජ්ජයයි. එතකොට මේ පාමුජ්ජයට එකතු වෙනකොට මේ ප්‍රමුදිත භාවයත් එක්ක එයා තුල මහා අර උපදීන්ගෙන් ඇතිවෙච්ච ප්‍රීතිය වගේ එකක් නෙමෙයි. දැන් උපදීන් නිසා යම් ප්‍රීතියක් උපදිනවා. නමුත් උපදීන් නිසා ප්‍රීතියක් උපන්නට ඒක බොහොම ඕලාරිකයි. අර කාම උපදී, කිලේස උපදී, අභිසංස්කාර උපදී, ස්කන්ධ උපදීන් මේවායේ පහළවීම මත යම් කිසි ආකාරයක ප්‍රීතිමත් භාවයක් ඇති වෙනවා. නමුත් ඒ ප්‍රීතිමත් භාවය එතන මෙතනම නැති වෙලා යන එකක්. ඒ නිසා ඒක ලෝකේ සාරේ විදියට භාග්‍යතුන් වහන්සේ අපට අනුදැන වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ සාරය හැටියට කුමක්ද? සාරය හැටියට වදාළේ උපදීන්ගේ නිදහස් වෙච්ච තැනක. දැන් බලන්න අතන ඉස්සල්ලා මතක් කළේ කොහොමද? උපදි සම්බන්ධනෝ බාලෝ, බාලයා උපදීන්ට අහු වුණාට පස්සේ උපදීන්ගෙන් ප්‍රීතිමත් භාවය මොහොයනවා. එතකොට උපදීන්ගෙන් ප්‍රීතිමත් භාවය හොයනකොට එයාට උපදීන්ට වඩා වැඩි එකක් අහු වෙන්නේ. නමුත් එයා දැන් ඥානවන්ත ශ්‍රාවකයා මුලින්ම දැනගන්නවා මම මේ උපදීන් මත පිහිටා සිටින්නේ අවිද්‍යාවේ අන්ධකාරය නිසායි. ඒ කියන්නේ මෝහාන්ධකාරයේ පදනම් කරගෙනයි මා තුළ මුලාවක් පවතින්නේ. මා තුළ මෝහාන්ධකාරයක් නැත්තම් මා තුළ මෝහයෙන් වෙලීමක් නැත්තම් මෝහය තුළ අඳුරේ අතපත ගෑමක් මා තුළ නැත්තම් ඒ මෝහය තුළ ඇලිලා ගැලිලා වාසය කිරීමක් නැත්තම් පින්වත්නි ඒ ශ්‍රාවකයා එකතු වෙන්නේ ආධ්‍යාත්මික ප්‍රීතියටයි. ඒ කියන්නේ අර මෝහයෙන් වැහිලා ඉන්න සත්‍යය තුළ විද්‍යාව පහළ වුණාට පස්සේ උපදීන්ගෙන් තෘප්තිය හොයාගෙන උපදීන්ගෙන් ප්‍රීතිය හොයාගෙන යනවා වෙනුවට ශ්‍රද්ධාව තුළින් ප්‍රීතිය හොයාගෙන ශ්‍රද්ධාව තුළින් පැහැදිලි වෙච්ච ධර්මයේ ඔස්සේ ප්‍රීතිය හොයාගෙන යනවා. ඒ ප්‍රීතියත් එක්ක එයාට කවදාවත් නැති විදි ඉතාම සහනශීලී ස්වභාවයකට Taman ගීත හැදි වෙනවා. ඒ ප්‍රීතියත් එක්ක තමයි පින්වත්නි ඇවිස්සුණු බවක් නැති සිතද කයද සංසිඳුණු පස්සද්ධියකට ඒ ශ්‍රාවකයාට එකතු වෙන්න හම්බෙන්නේ අර බුදුදහම පෙන්වා දෙන හිත වැඩිීමේ පටිපාටියට එකතු වීමෙන්. එතකොට හිත වැඩිීමේ පටිපාටියට එකතු වුණාට පස්සේ ඒ එකතු වෙච්ච තැනක ඒ පුද්ගලයා තුල සුඛසහගත භාවයක් ගොඩනගෙනවා. සුඛසහගත භාවයක්. ඒ සුඛසහගත භාවයට අපි එකතු වුණාට පස්සේ ඒ සුඛසහගත භාවයේ බොහොම නිර්ාමිස අත්දැකීමක්. ඒ සුඛසහගත භාවයත් එක්ක මේ පුද්ගලයා තුල සමාහිත භාවයක් ඇති වෙනවා. මේ කුසලයමයි දියුණු කරන්න ඕනේ. මේකමයි මාර්ගය. වෙනනම් මාර්ගයක් නෑමයි. මේ මාර්ගයේ මම ක්‍රමානුකූලව ටිකෙන් ටික කොහොම හරි මම මේක දියුණු කරගෙන යන්න ඕන නේද
ඒ දියුණුව මම ටිකෙන් ටික හදා ගන්න ඕන නේද කියලා යාතුල උනන්දුවක් ඇති වෙලා ඒ උනන්දුවත් එක්ක පින්වත්නි චිත්ත ඒකාග්‍රතාවයේ පදනම් කරගෙන යාතුල සමාහිත භාවයක් උපදිනවා. එතකොට මේ සමාහිත භාවය තුල පිහිටා යා දියුණු කරන්නේ කොහොමද? සතර සතිපට්ඨානෙ. එතකොට සතර සතිපට්ඨානෙන් කවර හෝ භාවනාමය ක්‍රමයක් ඔස්සේ හිත පුහුණු කරන්න පටන් ගන්නවා. ඒ හිත පුහුණු කරගෙන යනකොට සතර සතිපට්ඨානේ පදනම් කරගෙන ඒ සතර සතිපට්ඨානේ නිසා පින්වත්නි ඒ සතර සතිපට්ඨානේ තුල වාසය කරන පුද්ගලයාට සතර සතිපට්ඨානෙන් වාසය කරන පුද්ගලයාට එයාගේ හිත තුල යථාභූත ඥානයක් උපදිනවා. යථාභූත ඥානය. එතකොට මේ යථාභූත ඥානය නිසා ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම නිසා යථාභූත ඥානයේ පදනම් කරගෙන අර අපි නිතර දේශනාවල පැහැදිලි කරන ඊටා ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයේ නිර්වේදය යථාභූත ඥානීම පදනම් කරගෙන මේ පුද්ගලයාට නිර්වේදයත් විරාගයත් නිරෝධයත් මේක නිරුද්ධ වී යන බව තේරුම් අරගෙන ඒ නිරෝධයේ පදනම් කරගෙන යාගේ හිත තුල විමුක්තියත් ඒ කියන්නේ මිදීමත් ස්කන්ධ ලෝකයෙන් මිදීමත් අත්දකින් ලැබෙනවා. ඒ මිදීමම පදනම් කරගෙන යා තුල මිදීමේ ඥානයක් දේ හිත තුල උපදින්න පටන් ගන්නවා. ඒකට අපි නිශ්චිත ආකෘතිකගත වැඩපිළිවෙලකට යොමු විය යුතුයි. ඒ තමයි අපේ සීල සමාධි ප්‍රඥාව. හැබැයි ඒ සීල සමාධි ප්‍රඥාව තුළින් Tamanට අදාළ නිශ්චිත ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අප ගොඩනගා ගන්න ඕනේ. බුදුදහම පැහැදිලි කරන ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් අපි ගොඩනගා ගන්න ඕන. මොකද මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙලට එකතු වුණාට පස්සේ ඒ එකතු වෙච්ච තැනක කිපිනොත් නී කවර කවදාකවත් එයා තුල කඩා වැටීමක් බිඳ වැටීමක් උද්ගත වෙන්නේ නැහැ. ඒ මිදීම පදනම් කරගෙන. එතකොට මේ මිදීම පදනම් කරගෙන ඒ මිදුණු පුද්ගලයා තුල මිදීමේ ඥාණයම හේතු කරගෙන එයා තුල මහ පුදුමාකාර ගැඹුරු අවබෝධයක් මත යාගේ හිත පිහිටන්න පටන් ගන්නවා. මේකට අදාළ නිශ්චිත එක ක්‍රමයක් මට මෙන්න මේ ක්‍රමේ හොඳයි. දැන් උදාහරණයක් විදිහට සමහර අය ඉන්නවා ආනාපාන සති භාවනාව දිනු කරනවා. නමුත් කොටසකට ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් වෙනත් විකල්ප ක්‍රමයකට එකතු වෙන්න. එතකොට මේ විකල්ප ක්‍රමයක් වැඩෙන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් තවත් ක්‍රමවේදයක් එකතු වෙන්න. ඒ නිසා අන්න ඒ වගේ බුදුදහම අපට පැහැදිලි කළේ එකම විදි එකක් නෙමෙයි. මොකද එකම විදි එකක් අදාළ නැත්තේ පුද්ගලයාගේ චින්තනය තුළ තියෙන චින්තන නානත්වය. ඒ කියන්නේ මට ඊටාම සාධාරණ ක්‍රමයේ ඔබට ඊටාම අසාධාරණ වෙන්න පුළුවන්. මොකද ඔබට ඔබගේ හිත සකස් වෙලා තියෙන්නේ පුරාණ සංස්කාර වලින්. මගේ හිතත් සකස් වෙලා තියෙන්නේ පුරාණ සංස්කාර වලින්. ඒ සංස්කාරවල හැඩය දෙකම එක සමාන නැහැ. දෙකම එක සමාන නැති නිසා අපි දක්ෂ විය යුතුයි අපට අදාළ නිශ්චිත ක්‍රමයකට හිත පුහුණු කරන්න. නිශ්චිත ක්‍රම අපට අදාළ ක්‍රමයේ. ඒතරින් අපට අදාළ ක්‍රමයේ අද ඉන්න ස්වාමීන් වහන්සේ නමක්ගෙන් හරි ගිහියෙක්ගෙන් හරි අහලා නම් තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඇයි මේ හාමුදුරුව කෙනෙක්ගෙන් හරි ගිහියෙක්ගෙන් හරි අහලා ඒක තේරුම් ගන්න වෙන්නේ නැත්තේ? ඒක හාමුදුරුව කෙනෙක්ගෙන් හරි ගිහියෙක්ගෙන් හරි අහලා තේරුම් ගන්න වෙන්නේ නැත්තේ වෙන මොකාක්වත් නිසා නෙමෙයි පින්වත්නි. ඒක තේරුම් ගන්න වෙන්නේ නැත්තේ මේ උන්වහන්සේ තුළ යම් කිසි ධර්මතාවයක් ධර්මයක් බුද්ධ දේශනාවට අනුව මතු නොවනවත් නෙමෙයි. නමුත් ඒ ක්‍රමය මගේ ක්‍රමයට ගැලපෙන්නේ නැති වෙනවා. මගේ ක්‍රමය කියන වෙන ක්‍රමයක් නෙමෙයි. මගේ කෙලෙස්වල හැඩය, කෙලෙස්වල ආකෘතිය ඒකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒකට ගැලපෙන්නේ නැත්තම් ඒකට ගැලපෙන ක්‍රමය මොකක්ද කියලා ඔබටම තමයි යම් නිගමනයකට එන්න වෙන්නේ. ඒක මිහින් කාටවත් කරලා දෙන්න බෑ. ඒ නිසා අපිට පුළුවන් මේවා කරලා බලන්න. බුදුදහම භාවිතා කිරීමෙන් තමයි Tamanට සුදුසුම ක්‍රමවේදයට අපට එකතු වෙන්න වෙන්නේ. සුදුසුම ක්‍රමවේදයට අපට එකතු වෙන්න වෙන්නේ. දැන් බුද්ධ දේශනාවක් තියෙනවා මේ අට්ටික සංඥා සූත්‍රය කියලා. මේ දවස්වල අර බොජ්ජංග ධර්ම ගැන පැහැදිලි කරපු නිසා ඒ බොජ්ජංග ධර්ම වලටම අදාළ වෙන විදිහට ධර්ම කාරණයක් කියන්නයි මම උත්සාහ කරන්නේ. දැන් අට්ටික සංඥා සූත්‍රය කියලා කියන්නේ මොකද්ද? අට්ටික සංඥාව කියලා කියන්නේ ඇටකටුව පිළිබඳ ගත්ත සංඥාව කියන එකයි. එතකොට මේ සංඥාවෙන් බලනකොට අපි අර ඕලාරිකව අතපොත ගන්න ස්වභාවයට වඩා ගැඹුරට යථාර්ථය පේන්න පටන් ගන්නවා. යථාර්ථය. දැන් ඇට සැකිල්ලක් දිහා බලාගෙන ඇට සැකිල්ලෙන් අපිට කියන්න පුළුවන්ද එයාගේ රූපේ හැඩය ගැන? රූපේ ස්වභාවය කියන්න පුළුවන්ද? බෑ. රූපේ ඒ කියන්නේ ඇට සැකිල්ලට නිකන් ඔබට හැම කෙනෙකුටම තේරෙන්න කිව්වොත්
ඇට සැකිල්ලකට මස් සොතලා පාය ඇටවලට මස් සොතලා අත් ඇටවලට මස් සොතලා තවත් මේක ඇතුලේ ගොඩක් ඒවා තියෙනවා තමයි මම මේ නිකන් අදහසක් කියන්නේ මස් සොතලා ඒ මස් නහර වැල් වලින් ගැට ගහලා චිත්‍රයක් ගොඩනගා ගන්න හොඳයි හමකින් වහලා තියෙන්නේ එතකොට ඔන්න ඔය හමේ පවතින උපයයට තමයි අපි රැවටෙන්නේ ඒ උපයේ පදනම් කරගෙන අපි කියනවා ගැහණියක් පිරිමියෙක් ආයේ අපේ අම්මා ඒ මගේ තාත්තා ඒ මගේ දුව ඒ මගේ පුතා ඒ මගේ ආදරවන්තයා ඒ මගේ ආදරවන්තිය කියලා අර හමේ උපයයට තමයි අපි වර්ගීකරණය සිද්ධ කරන්නේ එතකොට හමේ උපයේ පදනම් කරගෙන තමයි අපි තුල වර්ගීකරණයක් සිද්ධ වී තිබෙන්නේ නමුත් යථාර්ථයේ කුමක්ද යථාර්ථයේ තමයි මූලික ස්වභාවයට ගිහින් බැලුවට පස්සේ මේ පුද්ගලයාගේ ආකෘතිකගත වීම ඇටසැකිල්ලක් ආකෘතිකගත වීම අන්නරේ මේ මූලික හමත් සිඳගෙන ගිහින් මසත් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන ගිහින් මේ ඇටසැකිල්ල පදනම් කරගෙන පුද්ගල ස්වභාවයේ දෙස බලනකොට අර පුද්ගලභාවය අයින් වෙලා ගිහින් පොදු ලක්ෂණයකට අපි දකින්න පුළුවන් ඇටසැකිල්ලක් කියලා මෙන්න මේ ඇටසැකිල්ල ඉලක්ක කරගෙන වඩපු භාවනා ක්‍රමවේද කීපයක් තියෙනවා ඒකට අපි අට්ටික සංඥා කියලාත් කියනවා ඒක අපිට යථාර්ථවාදීව බලන්න පුළුවන් ඇයි එහෙම අපි බලන්න ඕන පිළිකුල් කරන්නද නැහැ අපේ හිත තුල රාග ද්වේෂ මෝහ උපදින්නේ නැත්නම් ඒ රාග ද්වේෂ මෝහ උපදින්නේ නැති ස්වභාවයේ මත තමයි පුද්ගලයාගේ අරහත්වේ මතුවෙන්නේ එතන පුද්ගලයා තුල රාගයේ මතුවෙන්නේ සවිඥානික කයට රාග සවිඥානික කය මුල් කරගෙන යම් වෙලාවක අපේ හිත තුල රාගයේ මතුවෙනවා නම් ඒ සවිඥානික කයකට අපේ හිතේ මතුවන රාගය පූර්ණ වශයෙන්ම පින්වත්නි මූලික වශයෙන්ම හම මත පවතින උපයටයි අපි තුලේ බඳු තත්වයක් මතුවෙන්නේ. ඒ කියන්නේ හම මත පවතින උපය පදනම් කරගෙන තමයි අපි තුල රාගයේ පවතින්නේ. එතකොට හම මස්ලේ නහර හිඳගෙන ඇට මිඳුළු ඒ කියන්නේ ඇට සැකිල්ල කියන ස්වභාවයට ගිහින් බැලුවොත් එහෙම මේ ඇට සැකිල්ල කියන ස්වභාවයට අපිට කවදාවත් රාගයක් උපදින්නේ නැහැ. ජීව විද්‍යාත්මකව ඊටාම සියුම් සියුම් වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් මෙයා ගැහණියෙක්ද පිරිමියෙක්ද කියලාවත් අපිට මේ ඇට සැකිල්ල දිහා බලලා අදහසක් ගන්න බෑ. එහෙමනම් මූලික ස්වභාවය ඇට සැකිල්ලකට පායටවලට අත් ඇටවලට මස්සොතලා ඒ මස් නහරවැල් වලින් ගැට ගහලා හමකින් වහලා ඒ හමේ තියෙන වර්ණයට උපයයට තමයි අපි තුල රාගය දේසේ උපදින්නේ රාගය දේසේ උපදින්නේ එතකොට ඒකත් මේ සම්පූර්ණ මේ රූපයේ මේ ඇටසැකිල්ල පිළිබඳ යථාර්ථවත් නොවීම නිසා. ඒ කියන්නේ අර මෝහය පදනම් කරගෙනම තමයි. හැබැයි මූලික ස්වභාවයට ගිහින් බැලුවොත් එමේ ඇටසැකිල්ලක්. මෙන්න මේ ඇටසැකිල්ල තුල පුද්ගලයාට කවදාවත් රාගයක් උපදින්නේ නැහැ. ඒ කියන්නේ අපේ හිත තුල ඇටසැකිල්ලකට අපේ හිතේ රාගයක් උපදින්නේ නැහැ. ද්වේෂයක් උපදින්නෙත් නැහැ. මෝහයක් උපදින්නෙත් නැහැ. එතකොට ඇටසැකිල්ල පදනම් කරගෙන කවුරුවත් අනේ මම මේ ඇටසැකිල්ලට හරි ආදරේ ඇටසැකිල්ල හරි ලස්සනයි කියලා කවුරුවත් කියන්නේ නැහැ. හැබැයි ඒ ඇටසැකිල්ලකටම මස්සොතලා හම නහරවැල් වලින් ගැට ගහලා හමකින් වහලා තිනකොට අපි ඒකට කියනවා යා ලස්සනයි යා සුදුයි යා එයාගේ හැඩයක් තියෙනවා. බලන්නකො එයාගේ ඇස් දෙක දිහා එයා මොන්නතරම් මේ ලස්සන කෙනෙක්ද මං එයාටමයි ආසා මට එයා නැතුව ඉන්න බෑ එයාගෙන් තොර ලෝකයක් මට නෑ ඔය විදිහට කතා කළාට නමුත් අර මූලික ස්වභාවය දිහා බැලුවට පස්සේ මූලික ස්වභාවයට අපි කවදාවත් අපේ හිතේ රාගයක් ඇති වෙන්නේ එහෙමනම් අපි තුල ඇති වෙච්ච රාගේ යථාර්ථවත් එකක් නෙමෙයි මොකද යථාර්ථවත් නොවෙන්නේ රූපේ යථාර්ථවත් එකක් නෙමෙයි රූපේ ස්වභාවයේ සංකතයක් සකස් වීම. එතකොට මේ සකස් වීම පදනම් කරගෙන මූලික ස්වභාවයට ගිහින් මේක වේදලා විස්තර කරලා තේරුම් අරගෙන අර රාග දේශ මොහ දුරු වෙන ආකාරයට පුද්ගලයා තුල ඇති වෙන කල්පනාවට රාග දේශ මොහයන් දුරු වෙන ආකාරයට පුද්ගලයා තුල ගොඩනැගෙන චින්තනයට අපි කියනවා විපස්සනාමය ආකෘතිය කියලා. එතකොට පුද්ගලයා තුල මේ රාග ද්වේෂ මෝහ හට නොගන්නා මට්ටමට යථාර්ථවත් කිරීමට මේ සවිඥානික කය පිළිබඳ යථාර්ථවත් කිරීමට තමයි අපි විපස්සනාව පාවිච්චි කරන්නේ.
දැන් අට්ටික සංඥා සූත්‍රයේදී පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරන හැබැයි මේ කවර සංඥාවක් දිනු කළා නොයෙක් සංඥා තියෙනවනේ අසුබ සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත් සංඥා පහාන සංඥා ওই විදියට නොයෙකුත් සංඥා ගැන අපි කතා කරනවා නොයෙකුත් සංඥා ගැන අපි කතා කරනවා හැබැයි ඒ විදියට නොයෙකුත් සංඥා ගැන කතා කළාට අපි මේවා පුහුණු කරන බවක් අපි තුල නිතර දකින්න ලැබින්නේ හැබැයි මේ කවර සංඥාවක් දිනු කළත් බුදුදහමේ බුදුදහමට කලිනුත් මේවා දිනු කරපු අය නොහිටියාම නිමි අට්ටික සංඥාව කියන එක දිනු කරපු අය බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනෙන්න විශාල පිරිසක් හිටියා නමුත් මේවා බුදුරජාණන් වහන්සේට කලිනුත් දිනු කරපු අය නොහිටියාම කියලා අපිට කියන්න බෑ දැන් ආනාපාන සතිය ගත්තොත් ආනාපාන සතිය උන්වහන්සේ බෝධි මණ්ඩලයේදී ආනාපාන සතිය වඩනකොට ඒ බෝධි මණ්ඩලයේ ආනාපාන සතිය වඩන්න කලිනුත් උන්වහන්සේ ආනාපාන සති සමාධියට සමවැදිලා තිබුණා ධ්‍යාන උපදවාගෙනත් තිබුණා මොකද වප්මගුල් උත්සවයේ දවසෙත් උන්වහන්සේ ආනාපාන සතිය නැගිට්ටා කියනවා එතකොට ඒ වෙනකොට බුදු වෙලා නැහැ බුදු වෙන්න හිතලවත් නැහැ ඒ වෙනකොට බුද්ධත්වයේ පිණිස තමයි පෙරම් පුරාගෙන ආවේ නමුත් මේ පුංචි දරුවේ බුද්ධත්වයේ ගැන අදහසක් තිබෙන්නේ නැහෙනි සංසාර පුරුද්දට එහෙම සමවදින්නත් ඇති හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕන ඒ තමයි පින්වත්නි එවනම් මේ භාවනා ක්‍රම ගැන උනන්දුව භාවනා ක්‍රම ගැන අවදිකම සමකාලීන ಭಾರತೀಯ ක්‍රමවේද අතර තිබිලා තියෙනවා ඒවා අලුත් මේවා නෙමෙයි අමුතු මේවා නෙමෙයි ඒවා සමකාලීන ಭಾರತೀಯ ඉගැන්වීම් වල බොහොම කැපිපෙනෙන දේවල්. එහෙනම් බුදුදහමේ මොකද්ද විශේෂත්වය? බුදුදහමේ විශේෂත්වය තමයි මේවා දියුණු කළ යුතු නිවනට බරව දියුණු කළ යුතු හැඩයක් බුදුහාමුදුරුව අපට පැහැදිලි කළා. අන්න ඒ හැඩය මේකේ තියෙන අට්ටික සංඥා සූත්‍රයේ. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාම. මේ ඇටසැකිල්ලක සංඥා වර්ගන වඩන්නේ ඇයි? අර රාගදේශ ඇති වෙන්න ස්වභාවයේ දුරු කරගෙන මේ රූප සවිඥානික කය යථාර්ථේ මෙයයි කියන යථාර්ථවාදී වෙලා ඒ යථාර්ථේ පදනම් කරගෙන තමන් තුළ ආධ්‍යාත්මික නිවීමත් නිවීමේ කූට ප්‍රාප්තිය වෙච්ච අරහත්ත්වේ කරාත් පුද්ගලය එකතු කරන්නයි බුදුදහම මෙබඳු භාවිතයක් මෙබඳු පැහැදිලි කිරීමක් අපට පෙන්වා දෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා පින්වත් මහණෙනි මේ මේක දේශනා කළ සවැත් නුවරදී අට්ටික සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහත්ඵලෝ හෝති මහානිසංස පින්වත් මහණෙනි මේ අට්ටික සංඥාව කියන එක බොහොම මහත්ඵල මහානිසංස අධ්‍යාත්මික ක්‍රමයක් එහෙනම් මේක බොහොම ආනුභාව සම්පන්න තත්ත්වයක් නිකන් ඇට සැකිල්ලක් කියනකොට නිකන් අපිට නිකන් අපිලිකුල් සහගත බවක් ටිකක් වැඩිය කතා නොකළ යුතු තත්ත්වයක් වගේ අපට හිතෙන්න පුළුවන් මේක වැඩිය කතා කරන්න ඕන තත්ත්වයක් නෙමෙයි බොහෝම අනවශ්‍ය කතාවක් ඕවා වැඩිය කතා කරන්න ඕනේ ඕවා කතා කළොත් ජීවිතේ නිකන් එපා වෙනවා වගේ ඔහොම හිතෙන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම නෙමෙයි උන්වහන්සේ වදාලා අට්ටික සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංස පින්වත් මහණෙනි මේ අට්ටික සංඥාව දියුණු කරනවා කියන එක මහත්ඵල මහානිසංස තත්ත්වය. දැන් සංසාරික දුක නිමා කරගෙන මේ සාංසාරික භව ගමනේ නික්මීම පිණිස ගිහි ශ්‍රාවකයෙකුට උනත් පැවිද්දෙකුට උනත් මේක දියුණු කරලා බලන්න පුළුවන්. අට්ටික සංඥා කතම් බහුලී කතා මහත්ඵලා හෝති මහානිසංසා. පින්වත් මහණෙනි කොයි විදියට වඩන කොයි විදියට බහුල කරන අට්ටික සංඥාවද මහත්ඵල මහානිසංස වෙන්නේ? මොන විදියට වැඩුවොත්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරන ඉද බික්කවේ බික්කෝ අට්ටික සංඥා සහගතා සති සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමං. එතකොට මේ අට්ටික අන්න ඕකද බෝක ලෝකයේ කිසිම ආගමික ධාරාවක දකින්න ලැබුණේ නැහැ. මොකක්ද? අට්ටික සංඥාව දියුණු කරනවා විවේක නිස්සිතව. විවේක නිස්සිතව නම් දියුණු කළා භාරතීය මිනිස්සු. විවේකයෙන් තමයි මේවා දිනු කළේ විරාග නිස්සිත නොඇලිමින් ඒ කියන්නේ මේ භාවනාමය භාවනාමය අවදියටවත් නොඇලිමි ඇලින්නේ දැන් ಭಾರತයේ හිටිය මේකටම ඇලිලා මේකමයි සත්‍ය කියලා අල්ලගෙන දිනු කරපුවා ඒකට බුදුදහම එකඟ නැහැ විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං මේ තත්වයෙන් යම් ආධ්‍යාත්මික ප්‍රවේශයකට එකතු වෙනවා නම් ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයත් ඉතාම ඉක්මනින් නිරුද්ධ වෙලා යනවා මොකද මේක මුලින්ම දකින්න කියලා බුදුදහම පැහැදිලි කරන්නේ මේ කරන අධ්‍යාත්මික ප්‍රවේශ වලින් කාම විවිච්ඡේව කාමේහි කාමයන්ගින් වෙන් වෙලා මොකද යථාර්ථය පේන්න පටන් ගන්නවනේ
විවිච්චේව අකුසලයේහි අකුසලයන්ගෙන් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විතර්ක සහිත විචාර සහිත විවේකජම් පීති සුකං විවේකයෙන් හටගත් පීතිය සුකය සහිත පටමඥානං උපසම්පද විහෙරති පටම ධ්‍යානේට යම් ශ්‍රාවකෙක් සමවැදුනොත් පළවෙනි ධ්‍යානේට යම් ශ්‍රාවකෙක් එකතු වුනොත් ඒ පළවෙනි ධ්‍යානේට එකතු වෙච්ච ශ්‍රාවකයා පළවෙනි ධ්‍යානෙට එකතු වෙච්ච ශ්‍රාවකයාට මේ තමන්ව මේ தත්වෙට ගෙනාපු මූලික කර්මස්ථානියේ එක්ක ලොකු බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒ බැඳීම කියන එක අයින් කරන්න තමයි මහණෙනි මේවා දියුණු කළ යුත්තේ විවේක නිස්ෘතව විවේකව විරාග නිස්ෘතව ඒ කියන්නේ නොයැලෙමින් නිරෝධන මේ தත්වයක් නැති වෙලා යනවා. ඒ කියන්නේ අට්ටික සංඥාව වඩ වඩ ඉන්නකොට අට්ටික සංඥාවෙම ඉන්න බෑනේ. අට්ටික සංඥාවෙම ඉන්න බෑ. යාට සාමාන්‍ය සුපුරුදු ගනුදෙනුවත් එක්ක වෙනද වගේ එකතු වෙන්න වෙනවා. එහෙම එකතු වෙනකොට අර තිබුණු ආධ්‍යාත්මික ප්‍රවේශය ටිකෙන් ටික නැති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් අර දැන් භාවනාවෙන් මේ தත්වේ දැක්කට භාවනාවෙන් නැගී හිටියට පස්සේ මේ தත්වේ පේන්නේ නැහෙනේ පින්වත්නි. වොස්සග්ග පරිණාමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේක නිවනටම බරව දිනු කරන්න ඕන. කොහොමද නිවනටම බරව දිනු කරන්නේ? ඒක දිනු කරන්නේ වෙන කොහොමත් නෙමේ සති සම්පොච්චංගය වැඩෙන ආකාරයට. අන්න ඔය කතාව ලෝකේ කොහෙවත් නැහැ. දැන් අපි දක්ෂ වෙන්න ඕන මේකේ මේ සතිපට්ඨානය සම්බන්ධ එදැන් මේ වැඩිම අයිති වෙන්නේ මොකටද? කායानुපස්සනාවට. කායानुපස්සනාවට තමයි ඔබට මතක ඇති අර නවසීවතික භාවනාවේ අට්ටික සංඥාව ඉලක්ක කරගෙන අපි භාවනා කරනවා. මේ ඇට කටුවක් ඉලක්ක කරගෙන භාවනා කරනවා. හේතුව තමයි අර මලමිනිය අවදි 9ක් පැහැදිලි කරද්දී එක තැනක තියෙනවා සුදු වෙලා ගිය ඇට සැකිල්ලක් නේ. ඒකේ හමත්ලේ මසුත්නේ ලීත්නේ සුදු පාටයි. එතකොට ඒ ඇට සැකිල්ලම තවත් ටික කාලයක් යනකොට පින්වත්නි හරියට නිකන් රටහුණු කෑල්ලක් පොඩි කරා වගේ මේ පොළොවටම එකතු වෙනවා. කුඩු වෙලා යනවා. එතකොට මේක තමයි මේ රූපයේ යථාර්ථය. එතකොට මූලික වශයෙන් සමහරට යා උගතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, විශාල ආර්ථික ශක්තියක් තිබුණු කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එහෙම නොයේකුත් විශේෂ ශක්තියින් තිබුණත් පින්වත්නි, දැන් මොකද්ද උනේ? පරමාර්ථයක් විදියට උනේ සතර මහා ධාතුවකින් හැදිච්ච මේ ඇට සැකිල්ල සතර මහා ධාතුවට මිකතු වෙන එකයි උනේ. කාට වුණත් ওই ටික. සතර මහා ධාතුවකින් හැදිච්ච මේ ඇට සැකිල්ල සතර මහා ධාතුවකටම එකතු වුණා. වෙන මොකක්වත් නෙමෙයි උනේ. එතකොට පින්වත්නි ඔබ හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි. ඒ ඇට සැකිල්ල දිහා බලාගෙන අපිට කියන්න පුළුවන් ද මේ ගැහණු කෙනෙක්, මේ පිරිමි කෙනෙක් පේනවද? එහෙම තත්ත්වයක් නැහැ. මේ අම්මා, මේ තාත්තා, මේ දුව, මේ පුතා පේනවද? එහෙම තත්ත්වයක්. එහෙම තත්ත්වයක් නැහැ. එහෙනම් ඔබ මතක තියාගන්න මූලික ස්වභාවයට ගිහින් බැලුවොත් මේ රූපේ සංකත භාවයට අපි තුල රාගය, ද්වේෂය ඇති වුණාට, ඡන්දේ නන්දිය ඇති වුණාට, උපය වැඩුණාට, මේක උපාදානී වුණාට, මේක අබිනිවෙස් කරගෙන හිටියට, මේක ඇසුරේම අනුසය අපි තුල පැවතුණාට පින්වත්නි මේ රූපේ යථාර්ථය තමයි මූලික ස්වභාවයේ ඇටසැකිල්ලක්. මේ ඇටසැකිල්ලක ස්වභාවය පදනම් කරගෙන අපිට ලෝකයේ සියලු සවිඥානික රූප දිහා බලන්න පුළුවන් වුණොත් ඒ රූපය ඔබව කලබන්නේ නැහැ. ඒ රූපේ මත ඔබ පදිංචි වෙන්නේ නැහැ. සාමාන්‍ය ස්වභාවය තමයි ඒ රූපේ මත ඔබ පදිංචි වෙනවා. ඔබ ඒ රූපේ මත පැලපදියම් වෙනවා. ඒ රූපේ මත ඔබගින් පදිංචි වෙනවා. ඒක පදිංචි වෙනවා කියලා කියන්නේ මම ඒ රූපේ පදනම් කරගෙන නිමිත්ත, නානුභ්‍යංජනේ අනුනිමිත්ත ඔබ ගන්නවා. ඒ රූපේ පදනම් කරගෙන නිමිත්ත අනුනිමිත්ත ඔබ ගත්තට පස්සේ ඒ රූපයට පුළුවන් ඔබව කලබන්න. ඒ වගේම මේ රූපයට පුළුවන් ඔබව ආඋස්සන්න.
නමුත් සත්‍ය වශයෙන් රූපේ ස්වභාවය කුමක්ද කියලා දකිනකොට මේ අට්ටික සංඥාව වගේ එකක් නිතර දිනු කරලා තියෙනවා නම් භාවනාවක් විදියට. එයාට තමන්ගේ හිතේ රාගයේ ඇතිවෙච්ච රූපේ මූලික ස්වභාවය ඇටසැකිල්ලක් නේද කියලා දකිනකොට ඒ ඇටසැකිල්ලට නේද මස්සොතල තියෙන්නේ. ඒක නේද ලේයින් තෙත් කරලා තියෙන්නේ. ඒක නේද නහරවැල් වලින් ගැට ගහලා තියෙන්නේ. ඒක නේද මේ හැමකින් වහලා තියෙන්නේ. ඔවුනොවුන් දන්නේ නැහැ නේද මේ ස්වභාවය. ඒ කියන්නේ මස් දන්නේ නැහැ. ඇටසැකිල්ලක වෙලී තියනවා කියලා. ඇටසැකිල්ල දන්නේ නැහැ උඩින් මස් පිහිටා තියනවා කියලා. ඒ මස් වලට උඩින් හමක් තියෙන බව හම දන්නේ නැහැ. මස් වසාගෙන සිටින බව හම දන්නේ නැහැ. හම මස් මත හම පිහිටලා තියනවා කියලා මස් දන්නේ නැහැ. ඔවුනොවුන් සිත් නැති සිතුවිලි නැති අචේතනික තත්ත්වයන්. ගොඩනැගිලා තියෙන සතර මහා ධාතුවේ සකස් වීමක් ලෝකේ තියෙන. ඒතර මේ සකස් වීම මත ලස්සනයි අවලස්සනයි සුදුයි කළුයි මේ විදියට අපේ භාවිතයක් තියෙනවා. මේ භාවිතේ පදනම් කරගෙන පුද්ගලයා තුළ නොයෙකුත් සිතුවිලි ධර්ම හට ගන්නවා. මේ පදනම හේතු කරගෙන ඒ පුද්ගලයා තුළ නොයෙකුත් විදියේ නොයෙකුත් ආකෘතික ගතවීම් පුද්ගලයා තුළ ගොඩ නැගෙනවා. නොයෙක් විදියේ ආශ්‍රවයන් යාගේ හිතට ගලනවා. නමුත් සත්‍ය ස්වභාවයට මුලින්ම පැහැදිලි කරපු අර මෝහය තුළින් වැහිලා ඉන්න ශ්‍රාවකයෙක් තුළ මෝහ සම්බන්ධනෝ බාලයේ බාල පුද්ගලයාට මේක ලොකු සාරයක් ඇති බවට පේනවා. ඒ නිසා මෙයා තුළ පින්වත්නි උපදීන් පවතිනවා. ඒ කියන්නේ මේ රූපයේම පදනම් කරගෙන කාමෝපදීන් වැඩෙනවා, කෙලෙස් උපදීන් වැඩෙනවා, අபிසංස්කාර උපදීන් වැඩෙනවා, කන්ද උපදීන් වැඩෙනවා. මෙන්න මේ විදිහට උපදී හතරකුත් අපිට මේ ඕලාරික රූපය අල්ලා ගැනීම නිසා වැඩෙන්න පටන් ගන්නවා. මේ උපදීන් ටික ඔක්කොම වැඩෙන්නේ එයා යථාර්ථවත් නොවීම නිසායි සවිඥානික කය පිළිබඳ. අනේ සවිඥානික කය යථාර්ථයේ මූලික ස්වභාවය ඇටසැකිල්ලක් නේද කියලා ඔය ඔබගේ හිත කලඹවපු ඔබව අවුස්සල දාපු රූපේ පුල් තුල මුල දකින්න පටන් ගත්තොත් ඇටසැකිල්ලක් අත්ඇට පායට හිස් කබල ඇස්වල ලොකු කුහර දෙකක් තියෙනවා. ඔය ඇස් දෙක හරියට මුවැත්තියෙක්ගේ වගේ ලස්සනයි කියලා කවුරු හරි කෙනෙක් කිව්වට කාන්තාවක්ගේ හැක් ඇස් දෙකක් පුරුෂයෙක් වර්ණනා කරනකොට එහෙමනි කියන්නේ. මුවෙත්තියගේ වගේ ලස්සනයි කියලා කිව්වට ඔය හැම අයින් කරලා ඇස් දෙක අයින් කරලා බැලුවොත් උතන ලොකු සිදුරු දෙකක් තියෙන්නේ. ඒ සිදුරු දෙකේ මොකද්ද තියෙන ලස්සන? ඒතර මේ සකස් වීම නේද ලස්සනයි කියලා කියන්නේ. ඒතර මේ සකස් වීමේ මූලික ස්වභාවයට ගියාට පස්සේ යාගේ හිතේ මූලික ස්වභාවයට රාගය උපදීද? ඇටසැකිල්ලකට කාට හරි කෙනෙකුට රාගයක් උපදීද? නෑ. ඇටසැකිල්ලකට කාටවත් රාගයක් උපදින්නේ නෑ. එතකොට මේ தත්ත්වයේ ඉලක්ක කරගෙන හොඳට හිත පුහුණු කරන්නයි තියෙන්නේ. එතකොට ඒ පුහුණු කිරීම ආйти වෙන්නේ මොකටද? ඒ පුහුණු කිරීම ආйти වෙන්නේ කායානුපස්සනාවට. එතකොට ඒ කායානුපස්සනාව වඩනකොට මේ ස්වභාවයේ Tamangeම හිතට දැర్శණය වෙනවා. මගේ කයේ යථාර්ථයේ මේක නේද කියලා Tamange පැත්තට හැරිලා බලනකොට අට්ටික සංඥාව දියුණු කරනකොට මමත් මේ හැම ගැන හිතුවට, කොණ්ඩේ ගැන හිතුවට, ඇස් ගැන හිතුවට, ශරීරයේ සරසා ගන්න විවිධාකාර ආයිත්තම් ගැන හිතුවට, ඇඳුම් පැළඳුම් ගැන හිතුවට මගේ කයේ මූලික ස්වභාවයේ ඇටසැකිල්ලක් මත සිද්ධ වුණු සංසිද්ධීන් ගණනාවක් පදනම් කරගෙන නේද මේ පෘෂ්ටිමත් භාවයේ ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි මේ ගොඩනැගිලා තියෙන தત્ත්වය මොනතරම් අනිත්‍ය தત્ත්වයක්ද? මේක ළඟදී මේ ආයුෂද උණුසුමද විඥානේද පිටවීමත් එක්ක ආයුෂ්මාච විඥාන පිටවීමත් එක්කම මේ මස්දිය විදිය යනවා, පණුව ගහනවා. දවස් කීපයක් යනකොට කපුටෝ ගිජුලිහිනියෝ වගේ ඇවිල්ලා සත්තු ඇවිල්ලා මේ කන්න පටන් ගන්නවා. එතකොට මේ ඇටසැකිල්ලක් විතරක් ඉතුරු වෙනවා. ඒ ඇටසැකිල්ලේ සාරය කුමක්ද කියලා බලන්න පුළුවන් වුණොත් ඔය අට්ටික සංඥාව දිනු කරනකොට මුළු විශ්ව ධාතුවේ තියෙන සියලු සවිඥානික දේවල් තුල ඇටසැකිල්ලක් විදිහට දකින්න පුළුවන්. එතකොට අර ඝන සංඥාව දුර වෙලා ගිහින් ඒ ඝන සංඥාව දුර වෙච්ච තැනක යාගේ හිත තුල රාගය ද්වේෂය උපදුනා නම් ඒක දුර වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ කාරණේම පදනම් කරගෙන තමයි යාගේ හිතේ ධම්මවිජේ බොජ්ජංගේ උපදින. අන්න ඒකයි වැදගත් වෙන්නේ. මොකක්ද ධම්මවිජේ? මේකයි මම හිතාගෙන හිටපු දේ නෙමෙයි සාරේ. අට්ටික සංඥා සූත්‍රයේ මතක් කළේ කොහොමද? පින්වත් මහණෙනි, අට්ටික සංඥාව ඉලක්ක කරගෙන බහුලීකృత කළොත් ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ නිකම්ම නෙමෙයි. ඒක මහත්ඵල මහානිසංස වෙන්නේ
ඒක දියුණු කරගෙන දියුණු කරගෙන ඉදිරියට යනකොට ඒ තත්ත්වේ දියුණු කරගෙන ඉදිරියට යනකොට එයා ඒ දියුණු කළ යුත්තේ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයටයි. එතකොට මේ සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැති ආකාරයට වෙනත් ශාසනවලත් මේක දියුණු කරන්න පුළුවන්. අට්ටික සංයෝජන දැන් සමහරට ಭಾರತයේ තිබ්බ විවිධ ගුරුකුලවල මේවා තිබ්බා. විවිධ ශ්‍රමණ කණ්ඩායම් මේවා පුහුණු කළා කැලෑවලට ගිහින්. නමුත් ඒගොල්ලොන්ට අහුන් නැතු. ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට මේක දියුණු කර. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදිහට හොයාගත්තේ. උන්වහන්සේ හොයාගත්තා මේක දියුණු කිරීම මත බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙන ආකාරයට වඩලා නැවත සංසාරයට එකතු නොවීම දක්වාම හිත පවත්වා ගැනීමට කොහොමද මේ කර්මස්ථානෙ පාවිච්චි කරන්නේ. අන්න ඒක තමයි මම මේ පැහැදිලි කරගෙන එන්නේ. එතකොට යාට මේ කය පිළිබඳව ඕලාරිකව සකස් වීමට දුන්න මූලික වටිනාකමක් තිබ්බනම් ඒ වටිනාකම ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. මේක තියෙන අට්ටික සංඥා සූත්‍රේ. ඒ කියන්නේ ඇට කෑල්ලක් විදියට දකිනවා. ඇටකටු ටිකක් විදියට දකිනවා. එතකොට මේ ඇටකටු ටිකක් විදියට දකිනකොට ඒ දැකීම නිසාම එයා තුල බොහොම හොඳට සිහිය උපදිනවා තමා තුල. කොහොමද මම තුලත් තියෙන්නේ අත් ඇට පාවැට හිස්කබල ප්‍රධාන කසේරුකාව මේ විදියට මේ කොටස් වැහින්ද මස්සොතපු ස්වභාවයක් තියෙන්නේ. එතන මේ මස් ටිකයි හැම ටිකයි ලේ ටිකයි ඔක්කොම අයින් කරගෙන ගියොත් එහෙම සුදු පාට ඇට සැකිල්ලක් තියෙන්නේ. ඒ ඇට සැකිල්ලත් ඒ ඇට සැකිල්ලත් කොහෙවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඇට සැකිල්ලත් මේ මහා පෘථුවී සතර මහා ධාතුවටම එකතු වෙලා යනවා. මේක කොච්චර දිරල යන එකක්ද කියනවා නම් රටහුණු කෑල්ලක් පොඩි කළාම පොඩි වෙලා යනා වගේ අනාගත කාලේ මේ මහ පොළොවටම පස් වෙලා යන ස්වභාවයක් තියෙනවා. මේක මහ පොළොවටම පස් වෙලා යන ආකෘතික ගත වීමක් මෙතන තියෙන කියලා එයා බොහොම පැහැදිලි අවබෝධයකට එනවා. ඒ අවබෝධයකට එනකොට එයාට තේරෙනවා මේක සාරේ නෙමෙයි. මේක මේ සුභසාරයෙන් සුඛසාරයෙන් ඡන්දයේ පදනම් කරගෙන මේ රූපයේ පිළිබඳව මම ඇලුම්කමක් දැක්ුවාට මේ රූපේ පිළිබඳ මම ලිංගතුකමක් දැක්වාට සත්‍ය වශයෙන්ම මේ රූපේ හැම ලිංගතුකමක් හදාගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. මේ රූපය නිරතුරුවම මේ රූපේ නිරන්තරයෙන්ම අනිත්‍ය වෙලා යන ස්වභාවයටයි තියෙන්නේ. මොකද මේ ශක්තිමත් ඇටකටු ටිකත් පොළොවට රටහුණු කෑල්ලක් පොඩි කළා වගේ මේ මහා පටවි ධාතුවටම මේ ටික එකතු වෙලා යනවා. සතර මහා ධාතුවටම මේ ටික එකතු වෙලා යනවා. එහෙමනම් මේ තත්වය මම මේ ඇට සැකිල්ලකට මස් ඔතලා ඒක මත නහරවැල් වලින් බැඳලා ඒක මමකින් වහලා තියෙනකොට මම මේක කෙරෙහි නේද රාගයක් නන්දයක් ඡන්දයක් ඡන්දයක් තෘෂ්ණාවක් උපයක් උපාදානයක් අබ්බිනිවේෂයක් අනුසයක් පැවැත්වුවේ කියලා දකිනකොට මේ කයේ යථාර්ථයම පේන්න පටන් ගන්නවා. ඒ කයේ යථාර්ථය පේනකොට ඒ යථාර්ථයේ දැන ගැනීම තුල තමයි ධම්මවිජේ බොජ්ජංගය උපදින්නේ. මේ ලෝකයේ ජය ගැනීම පිණිස අවශ්‍ය යම්තාක් දහම් කොට්ටාස ඇද්ද ඒ ධර්ම කොට්ටාසය පිළිබඳ අවධිකමක් ඒ පුද්ගලයා තුළ මතුවෙන්න පටන් ගන්නවා. ඒකට අපි කියන්නේ ධම්ම විජය කියලා. එතකොට ධම්ම විජය කියලා කියන්නේ බොහොම වැදගත් දෙයක්. එතකොට ධම්ම විජය බොජ්ජංගය වැඩෙනකොට එයාට තේරෙනවා මේ තත්වය මම මේ ලෝකේ රාගදේශ හදාගත්තට මේ රූපේ ඇසුරු කරගෙන අජ්ජත්ත බහිද්ද වශයෙන් රාගදේශ හදාගෙන එහෙම හදාගන්න ඕන තත්වයක් නෙමෙයි. මේක මගේ වසඟේ තියෙන එකක් නෙමෙයි. මේක මේ මහ පොළොවටම පස්සෙල යන ස්වභාවයක්. මේ සකස් වීමට ඒ සකස් වීම පදනම් කරගෙන මම රාගය හදාගත්තට මූලික ස්වභාවය පවතින ඇට සැකිල්ලට ගැහණු පිරිමි අම්මා තාත්තා දුව පුතා කියලා බෙදීමක්වත් නැහැ. හිතවත් අහිතවත් කියලා බෙදීමක් නැහැ. ඇට සැකිලි ටිකක් තිබ්බොත් හිතවත් සත්වයාගේ ඇට සැකිල්ලකුයි අහිතවත් සත්වයාගේ ඇට සැකිල්ලකුයි කියලා ඇට සැකිලි දෙකක් ඔබ ඉස්සරහා තිබ්බොත් ඔබට ඇට සැකිල්ල දිහා බලලා අමයා හිතවත් කෙනා මේ අහිතවත් කෙනා කියලා හොයන්න බැහැනම් මේ ඇට සැකිල්ල මත සිද්ධ වුණු තවත් සංසිදුවීම් ගණනාව පදනම් කරගෙනයි මේ ඕලාරික ඝනසකස් වීමටයි මාතුල රාගය හෝ දේශේ උපදින්නේ. පරමාර්ථ වශයෙන් රාගය දේශේ උපදිනවා නම් අර ඇට සැකිල්ලටත් කාට හරි රාගයක් උපදින්න ඕන. ඇට සැකිලිත් ගෙවල් වල ගිහින් තියාගෙන ඉන්න ඕන. නමුත් ඇට සැකිල්ලක් දිහා බැලුවට පස්සේ ඇට සැකිල්ලක බොහොම අප්‍රිය අමනාප ස්වභාවයක් තියෙන නිසා ඒවා කවුරුවත් ගෙවල් වල ගිහින් ගෙවල් වල කබඩ් වලට දාලා ඇට සැකිලි පරිස්සම් කරන්නේ නැත. එහෙමනම් මේක මොනතරම් මුලාවක්ද මම මේ හිටපු එක මූලික ස්වභාවයට බෙද බෙදා විස්තර කොට බලනකොට අර මූලික වටිනාකම නෑ නේද කියලා දකිනකොට එයාට තේරෙනවා
එයා තුල ගොඩ නැගෙන්නේ ධම්මවිජේ බොජ්ජංගයයි. ධම්මවිජේ බොජ්ජංගය. එතකොට මේ ධම්මවිජේ නිසාම නේ මේ ඔස්සේම සත්‍ය හොයාගෙන යන්න ඕන. මන් තුල තිබුණේ අවිද්‍යා සහගත පරිකල්පනාවක්. මෝහ සම්බන්ධන බාලු මම මෝහෙන් ලෝකේ අතපොත ගෑවි. බුදුරජාණන්සේගේ පහළ හිතේ පහළ වෙච්ච උදානේ. මෝහ සම්බන්ධන බාලු බබ්බ රූපෝ දිස්සති. මම ලෝකේ මෝහෙන් ඇල්ලුවේ. නමුත් ලෝකේ කියන්නේ එහෙම මෝහෙන් අල්ලන්න ඕන එකක් නෙමෙයි. ලෝකේ එහෙම මෝහෙන් අතපොත ගහන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ලෝකේ සත්‍ය ස්වභාවය එක නෙමෙයි. ලෝකේ සත්‍ය ස්වභාවය නම් පරමාර්ථයට ගිහින් බැලුවට පස්සේ මේ හිතින් දුන්න වටිනාකම මොන මෝඩ වැඩක්ද කියලා පේන මට්ටමේ තත්ත්වයක්. එහෙනම් මේ තත්ත්වයේ තවදුරටත් මම මගේ හිතින්ම දකින්න ඕන කියනකොට යාට මහ පුදුම වීර්යක් ඇති වෙනවා. අර කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් මත ලෝකේ පැවැත්ම දුරු කරලා බොජ්ජංග ධර්ම මත තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිණිස පුද්ගලයා තුළ වීරියක් මතුවෙන්න පටන් ගන්නවා. බලවත් කැමැත්තක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. උනන්දුවක් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එතකොට ඒ උනන්දුවත් එක්ක ඒකට අපි කියනවා විරිය සම්බොජ්ජංගේ කියලා. එතකොට ඒ වීරිය තුළ තවදුරටත් ඕනෑම වෙලාවක මේ ඇට සැකිල්ල අභිබවා ගිහින් ඇට සැකිල්ල මත හම මත ලේ මත නහරවැල් මතෙන් ගොඩනැගිට මේ හමට ඕනෑම වෙලාවක අහු වෙලා රාගදේශ ගොඩනැගෙන මට්ටමට සවිඥානික කය පදනම් කරගෙන නැවත යාව වැටෙන්න පුළුවන්. ඒබ වැටෙන්නේ නැතුව යථාර්ථයේ තුලම කොහොමද ඉස්සරහට ශක්තිමත්ව යන්නේ? යථාර්ථයේ තුල ඉදිරියට යනකොට රාගදේශ නූපදින මට්ටමට හිත ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ කොහොමද කියන එක පිළිබඳව යාට උනන්දුවක් ඇති වෙනවා. එතන කියන විරිය සම්බොජ්ජංගේ. එවනම් මේ ගොඩනගාගත් අට්ටික සංඥාව පිළිබඳ අදහස තුලම පිහිටා එයා ඉදිරියට මේ தත්ත්වේ දියුණු කරගෙන යෑමේ කුසලතාවයක් ඒ ශ්‍රාවකයාට ගොඩනගෙන්න අවශ්‍යයි. එතකොට මේ විරිය සම්බොජ්ජංගේ පදනම් කරගෙන මෙයාගේ හිත තුල මහ පුදුමාකාර ප්‍රීතියක් උපදිනවා. මොකද ලෝකේ මෝහයෙන් අතපොත ගාදී මෙයා විද්‍යාසහගත ශ්‍රාවකෙක් විදිහට ලෝකේ දිහා බලනවා. ලෝකේ මොනතරම් මුලාවකද ඉන්නේ? ඒ ලෝකේ මුලාවේ ඉන්න නිසාම එයාට ඒ මුලාවෙන් ඉන්න නිසා ලෝකේ පෙනුනේ කොහොමද? ලෝකේ පෙනුනේ පින්වත්නි සාරයක් හැටියටයි. ඒකනේ මෝහයෙන් බැඳුණු ලෝකයේ මතුපිට පේන්නේ බොහොම හැඩ වැඩ සහිත දෙයක් විදියට නෑයි. මතුපිට පේන හැඩයට අහු වෙලා යනවා. නමුත් අභ්‍යන්තරයේ බැලලා බලනකොට මේ ඇට සැකිල්ලකට මස් උතල. මේක තමයි අට්ටික සංඥාවේදී යා දකින්නේ. මෝහ සම්බන්ධනෝ බාලෝ බබ්බ රූපෝ දිස්සති. ඒ මෝහයෙන් බැඳිලා ගියාට පස්සේ මතුපිටට පේන්නේ බොහොම හැඩට වැඩට. හැබැයි ඒ නිසාම උපදී සම්බන්ධනෝ බාලෝ බාලයා උපදීන්ට අහු වෙනවා. කාම උපදීන්ට, ක්ලේශ උපදීන්ට, අභිසංකාර උපදීන්ට, කන්ද උපදීන්ට යහු වෙලා යනවා. ඒතර මේ උපදීන්ට අහු වෙන්නේ මේ සවිඥානික කය පිළිබඳ යථාර්ථය නැතිකමයි. ඒතර සවිඥානික කය පිළිබඳ යථාර්ථවාදී වෙනකොට යාට පේනවා මේක මේ රාගදේශ හදන්න මොකක්ද තියෙන්නේ. දැන් මෝහේ දුරු වෙන කොටයි ඒක පේන. අන්න රාගදේශ මෝහ දුරු වෙනවා. එතකොට එයාගේ හිත තුල මේ ලෝකේ දකින්න එකයි මම දකින්න එකයි දෙකක් නේද කියලා එයාට හරි ප්‍රීතියක් හිත තුල ජනිත වෙනවා. ප්‍රීතියක්. ඒ ප්‍රීතිය ජනිත වීම පදනම් කරගෙනම එයාට හරි සැපයක් ඇති වෙනවා. ලෝකයේ කෙලිස් උපදීන්ගෙන් සැපේ හොයද්දී කෙලිස් උපදීන්ගෙන් නිදහස් වීම මත එයා තුල සැපේ උපදිනවා. එතකොට ඒ ප්‍රීති සම්බොජ්ජංගේ කිව්වේ එකයි. ඒ නිසාම එයා තුල පස්සද්ධිය ඇති වෙනවා. ඒකට කියන්නේ පස්සද්ධි සම්බොජ්ජංගේ. කයයි මනසයි බොහොම සංසිඳිලා යනවා. නිවිල යනවා. රාග දේශ මොහොල්ට හිතේ ලොකු ඉඩක් වින් වෙන්නේ නැහැ. ඊළඟට ඒ ස්වභාවයේ නිසාම පින්වත්නි. ඒ ස්වභාවය හේතු කරගෙනම ඒ ස්වභාවයේ නිසාම ඒ පුද්ගලයා තුළ හිත හොඳට සමාහිත වෙනවා. මේ තුළම ගැඹුරු විමර්ශනයකට යොමු වෙන්න ඕන. ඒතර මට තවදුරටත් නොතේරුම් ටිකක් හම්බ වෙවි කියලා අර අට්ටික සංඥාවන් පදනම් කරගෙන යා තුළ ඒ මතම හිත පිහිටා තමාව විමසනවා. ඒතර තමන්ගේ ඇට සැකිල්ලක් තියෙන්නේ. මේ ඇට සැකිල්ලකින් අත්ඇට පායට මත මේ හැම මස්ලේ නහර ඇට ඊට පස්සේ මේවායේ පිහිටීම මත තමයි මම ඝන සංඥාවකින් සංයෝග කරලා
මේ සම්මත ලෝකේ භාවිතයකට එකතු වෙලා තියෙන්නේ. අම්මා තාත්තා දුව පුතා නොයෙකුත් නාම මාත්‍ර වලින් සම්මත කරගෙන ඉන්නේ. නමුත් මේ සම්මතය නොපෙනී යනවා. පරමාර්ථයේ පැත්තට හැරුණාම පොදු කතාව ඇටසැකිල්ලක්. එයා මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, උගතෙක් වෙන්න පුළුවන්, බුද්ධිමතෙක් වෙන්න පුළුවන්, කවුරු වුණත් ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිල්ලට ගියාට පස්සේ එයාගේ සබුද්ධිකකම ඥානවන්තකම පේන්නේ නැහැ. එයාගේ උගත්කම පේන්නේ නැහැ. ඇටසැකිල්ලක්. එතකොට මේ මූලික ස්වභාවය මේක නේද? මේ සංයෝගයේට මම රාගයේ දේශයද? එතකොට මගේ පණිවිඩේම නේද දරුවගේ කතාවක්? අතීතයේත් මේ බඳුම තත්ත්වයක් මත මෝහයෙන් බැඳිලා අල්ලගෙන හිටපු නිසා නේද නැවත නැවත භවේ පැන වුණේ? එහෙනම් භවේ නැති වෙන ආකාරයට මම ලෝකේ දකින්න ඕන කියලා ඒ තුලම වාසය කරනකොට යා තුලේ සමාධිය උපදිනවා. ඒ සමාධිය තුලින්ම යාගේ හිත උපේක්ෂාවට පත් වෙන එකට කියනවා උපේක්ඛා බොජ්ජංගය කියලා. උපේක්ෂාවකට පත් වෙනවා. මේ පිළිබඳ අර රාගයේ, ඡන්දේ, නන්දියේ, තෘෂ්ණා උපදින ආකාරයට කල්පනා කර කර හිටියනම් ඒ කල්පනාවෙන් අයින් වෙලා එයා තුළ යම්කිසි සංසිඳීමක්, නිවීමක්, සුවපත් වීමක් ඇති වෙනවා. ඒ උපේක්ෂා සහිත ලෝකයේ දකින්නකොට එයාට මේ සවිඥානික කය පදනම් කරගෙන රාග ද්වේෂ උපදින් නැති දවසක් එනවා. ඒක තමයි උපේක්ඛා සම්බොජ්ජංගයේ අවධිය. උපේක්ඛා සම්බොජ්ජංගයේ උපරිම අවධියට යනකොට යාට මේ ලෝ මුළු විශ්ව ධාතුව තුළ තියෙන සියලු සවිඥානික ස්වභාවයන් ඇට සැකිල්ලක් විදිහට දකිනකොට රාග දේශ ඇති වෙන්නේ නැතුව එතනම නිවිලා යනවා. අර සාමිනහන්ස නමක් එක කාන්තාවක් ගැන අර මිනිස්සෙක් අහද්දි උන්වහන්සේ කිව්වලු, උන්වහන්සේ අට්ටික සංඥාව වඩවඩින් ඉඳලා තියෙන මෙතනින් සාමිනහන්ස කාන්තාවක් යනවා දැක්කද? කාන්තාවක් නම් දැක්කේ නැහැ, ඇට සැකිල්ලක් යනවා දැක්ක කිව්වලු. අර ඒ සංඥාව දියුණු කරනකොට ඒ බාහිර සවිඥානික කය ස්වභාවය කරගෙන රාග දේශ උපදින්නේ නැද්ද? අපිට අර ඝන සංඥාව විතරක් පේනකොට අපිට රාග දේශ උපදිනවා සවිඥානික කය පදනම් කරගෙන. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සප්ත බොජ්ජංග ධර්ම වැඩෙන ආකාරයට මේවා දියුණු කරගෙන අවබෝධයේ පිණිස විවෘත වෙන්න. ඒ බඳු විවෘත භාවයකට මේ දේශනාව උපකාර වේවා කියලා අපි දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කළේ ඌව පරණගම ග්‍රාමයේ පදිංචි විශ්‍රාම ගුරු පීබී මුහන්දිර මහත්මා, බිරිඳ ආර්.එම්. අනුලාවති මහත්මිය, මානෙල් දියණිය, ඉන්දික ධම්මික කියන පුතණුවන් දෙදෙනා ප්‍රධාන පින්නතුන්. ඒ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. කායික මානසික යහපත සැලසේවා. ඉතාමික්මනින් ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස පිනතුන්ට මේ කුසල් උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් බලාපොරොත්තු වෙනවා දැනට වසර 33කට පෙර අභාව ප්‍රාප්ත වුණ TM බණ්ඩාර මෙනිකේ මෞතුමියටත්, දැනට වසර 24කට ප්‍රථම අභාව ප්‍රාප්ත වූ M මුහන්දිරම් පියතුමාටත්, උවපරණගම දඬු අරාව ශ්‍රී සුමන විජයාරාමයේ වැඩවිසූ අපවත් වී වදාළ විහාරාධිපති ගෞරවනීය මෙදගම මේදංකර නායක ස්වාමින් වහන්සේටත්, ඌවපරණගම කොටුව ශ්‍රී සුදර්ශනාරාමයේ වැඩවිසූ අපවත් වී වදාළ විහාරාධිපති මතුරට ඉන්දසාර නායක ස්වාමින් වහන්සේටත්, අපවත් වී වදාළ බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්, ඌවපරණගම මහාවිද්‍යාලයේ විදුහල්පතිව සිට අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික විදුහල්පති නිමල් කරුණාරත්න මහත්මාටත්, මහරගම වත්තේ ගෙදර පාරේ පදිංචිව සිටින සීමිය පරලෝගිය පිටකොටුව මෙනින් වෙළඳ පොළෙහි වෙළඳ ව්‍යාපාරික HP නන්ददास මහත්මාටත්, මීට තෙමසකට පෙර ප්‍රථම ලංකා මේ පොලිසිය සේවයේ යෙදී සිට හදිසි අනතුරකින් අභාවයට පත් වුණ AOM තිවංක අක්මීමන පුතණුවන්ටත්, මීට වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ M හිම්මෙනිකා සහෝදරියටත්, පාසල් සමයේ අධ්‍යාපනය ලබා දුන් සියලු ගුරුවරුන්ටත්, ගුරු පියවරුන්ටත්, ගුරු මෑණිවරුන්ටත්, සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. විශේෂයෙන්ම මුහන්දිර මහත්මාගේ සහ අනුලාවති මහත්මියගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිසම හේතු වාසනා වේවා. ධර්මදේශනාව සම්බන්ධුණු සියලු දෙනාටත්, සුජීවත්ව සිටින පවුල්වල හැම දෙනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් ජීවිතාවබෝධයේ, ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරි වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේටත්, දේශකයන් වහන්සේ චපටත්, ප්‍රඥානාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, ප්‍රඥානාලිකාවේ ධර්ම දේශනා කරන සියලු දේශකයන් වහන්සේලාටත් මේ කුසල් නිවන් දොරටුවක් පිණිසම වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුරින් සිත් පීඨවාගත සියලු දෙවිවරුන්ටත්, සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසලානිසංසයන් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් අපි
දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං